අයිබෝන් සියලු දෙනාටම යහපත් වූ වාසනාවන්ත වූ ජයග්‍රහී කාල සීමාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු වැඩසටහන ඔබ බලාපොරොත්තු වෙන වැඩසටහන. එහෙනම් සුපුරුදු වෙලාවට මොනවද ආද අරන් ආව? වෙනදට ටිකක් පහුගිය කාල සීමාව තුළ ප්‍රමාද වුණානේ. ඔන්න දැන් අපි සුපුරුදු රිද්මෙන් වැඩ කඩ ටික කරන් යන් ඉස්සරහට. ඉතින් මේ වීඩියෝ ගැන කතා කරොත් මේ වීඩියෝ තුළ මේ ලග්න පලාපාල කතා කරනවා. ඒත් එක්කම මේක ටිකක් වෙනස්. මේක තුළ දැන් ලග්න පලාපාල තුළ කාටවත් 100%ක් සුබවත් කාටවත් 100%ක් අසුබ නැහෙනි. ඒක නිසා අපි 100%ක් සුබ කරගන්න ඕන. එහෙනම් ඔය අසුබකාරී දේවල් තියෙන දේවල් සුබ කරගන්නේ කොහොමද කියලාත් අපි කතා කරනවා. ඊට අමතරව මේ රට ලෝකේ යන විදිහට අපි ජීවිතේ ඉදිරියට ගෙන ගින් දියුණුව ඇති කරගන්න කොහොමද කියලාත් අපි කතා කරනවා. ඒක නිසාම මුලින්ම කියනවා මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මිනිත්තු 40ක් 45ක් වගේ වෙනවා. ඉතින් මේක දීර්ඝ වැඩි නම් ඔබේ ඩේටා එනවා කියලා අපිට සාමාන්‍ය ප්‍රශ්න තියෙනවා. මහලොකු ඩේටා වැය වෙන්නේ. ඒකයි මේක මේ වීඩියෝ එකක් විදිහට නැතුව අපි අර ඔඩියෝ එකක් විදිහට දාලා තියෙන්නේ. ලොකු ඩේටා වැයීමක් නැහැ. නමුත් එහෙම හිතනවා නම් ඔබ මේ වැඩසටහන අහුවේ නැහැ කියලා මම තරහ වෙන්නේ නැහැ. ඒක ඔබට ගැළපෙන්නේ නැත්තම් මෙතනින් මහානක නවත්තන්න නැත්නම් අහලා පස්සේ මේ වල්පල් කිව්වා බයිලා කිව්වා අනම්මනම් කතා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම මේ ජ්‍යොතිෂය තුල තියෙන දේ වැදගත්කම අපි දැනගන්න ඕන. මොකද මේ වීඩියෝවේ අපි මේ ලග්න පලාපල කියනවා. මේ ලග්න පලාපල කියන්නේ අසුබ දේවල් කියවෙන්නත් පුළුවන්. මේ අසුබ දේවල් උනාට පස්සේ කිව්වා නේද මේක මාරයි. එහෙම කියලා වෙනත් වින්දනයක් ලබන්න ඕනද? නෑ. එහෙමනම් මේ ජ්‍යොතිෂය වැඩන්නේ නැහැ. වෙන දෙයක් වෙනවනේ. නෑ. අපි කලින්ම දැනීම තුළ අපි මේ දේවල් අසුබකාර දේවල් ඉදිරියේ නොවෙන්න වෙනස් කරගන්න ඕන. අනේ ඒකයි වටිනාකම. කලින් දැනගත්තා වෙනස් කරගත්තා. අපි සරල උදාහරණයක් ගත්තොත් අපි වහී කියලා කලින් දැනගෙන හිටියොත් උදේ වෙරට ඇද්දී අපි කුඩයක් කරන් යනවා. ඔන්න වැස්සෙන් නැතුමි එන්න පුළුවන්. නැත්තම් කුඩේ නැතුව ගියොත් අපි තෙමෙනවා. වහී කියලා දැන දැනත් අපි කුඩයක් නැතුව ගෙදරින් ගියොත් තෙමෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ජ්‍යොතිෂය තුලත් ඉදිරියට වෙන්න තියෙන අසුභකාරී දේවල් අපි දැනගෙන අපි ඒවට ඒ කුඩේ අරන් ගියා වගේ සරල පිළිවෙත් නෙමෙයි. ඒවට යම්කිසි කරන්න දෙන දේවල් කරලා අපි ඒව තුල කල්පනාවෙන් ගිහලා බුද්ධියෙන් ඒවට මුණ දීලා අපි ඒවෙන් ගැලවෙනවා. ඉතින් ඒක නිසාවෙන්ම සමහරක් වෙලාවට මේ තුල සුබ කාරණා කියවෙනවා අසුබ කාරණා කියවෙන්න පුළුවන්. හැබැයි සුබ දේවල් ඔබේ ජීවිතේට නොලැබෙනවා කියලා කියන්න පුළුවන්. මේක මේ පොදු ලග්න පලාපල කතානේ. සිංහ ලග්නෙම යොගත්තොත් ගොඩක් ඉන්නවා. ඒ හැමෝටම එකම විදිහට වෙන්නේ නැහැනේ. තමන්ගේ පුද්ගලිකයෙන් සරණ තුල තියෙන වෙනස්කම් තුල මේවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ සුබ සියලුම සිංහ ලග්න හිමියන්ට සුබ දේවල් කියන ඒවා අත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අසුබ දේවල් තියෙනවා. ඒවා වෙනස් කරන සුබ කරගෙන හැකියාවක් තියෙනවා. ඒකට තමයි මේ වීඩියෝ අවසානට මම පිළිවෙත් කියන්නේ. ඒ පිළිවෙත් හරියාකාරව කරලා ඔබ මනස යහපත් ලෙස ශක්තිමත් ලෙස ධනාත්මක කරගත්තොත් මේ කිසිම අසුබ දෙයක්වත් මේ අපලකාරී දෙයක්වත් ඔබට බලපාන්නේ නැහැ. අන්න ඒ වීඩියෝ අවසානයේ කියන දේවල් කරන්න අමාරු නෑ. වියදම් යන්නේ හරි සරල දේවල්. ඒ දේවල් කිරීම තුළ මොන ග්‍රහ දෝෂ ග්‍රහ බලපෑම ඔබේ පුද්ගලික සටහන් තුළ හෝ තත්කාලය තුළ තිබ්බත් ඔබට අසුබක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක නිසාවෙන්ම අදිෂ්ඨාන කරගන්න ජීවිතේ අයියෝ මට හරියන්නේ නැහැ ඍණාත්මකව හිතන්න නෙමෙයි. මට නෑ. මම මේක ජයග්‍රහණය කරනවා. ඒකට අවශ්‍ය වෙන පසුබිම සකසා ගන්නවා. ඕනම දෙයකට මම මුණ දෙනවා. ග්‍රහයන්ට උන දෙයට මගේ ජීවිතේ ගෙවන්න දෙන්නේ නැහැ. අන්න ඒ දේ හොඳට හිතට අරගෙන අපි අහමු එහෙනම් වැඩසටහන මොන නැත්තම් තවත් මට බණි කාලය ගත්තා කියලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝව අහලා කීප වතාවක් හරි අහන්න. ඔබට කාලේ වැය වුණාට කවදාකවත් ඔබට ඒක පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයක් වුණොත් මිනිස් විසක්. ඒ නිසා ඒක අහලා මේ අවසානයේ කියන පිළිවෙත් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන. විදේශගතලා ඉන්න ටිකක් අපහසු වේවි. නමුත් ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් කරන. මනස ධනාත්මක තියාගෙන භාවනාවට හිත යොමු කරන්න හරි ඔබ හැකි හැම වෙලාවෙම උත්සාහ කරන්න. මට හැකි. මට කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔබට පුළුවන්. එහෙනම් බලමු අද අපේ වැඩසටහන රාශි චක්‍රයේ 5වෙනි රාශිය ලග්නාධිපති සූර්යයා හේවත් රවි ග්‍රහයා වූ සිංහ ලග්නය මිනි ආයුබෝවන්. ඉතින් මේ 2023 වසරේ ඔන්න පළවෙනි අර්ධයේ අවසාන මාසයට එළගෙන වසරෙන් භාගයක් හරියටම ගෙවෙන තම මාසය ඉතුරුලා තියෙනවා. ඔන්න ජුනි මාසයේ උදා වෙලා 6 වෙනි මාසය පොසොන් මාසය. මේ මාසය ඔබට කොහොම වේවිද කියලා අපි කතා කරන්නේ. හැබැයි ඒකේ වැදගත්කම තියෙන්නේ කොහොම වේවිද නෙමේ මාසය කොහොමද සුබ කරගන්නේ කියන එක තමයි අපි මේ කතා කරන්න හදන්නේ. එහෙනම් අපි බලමු ඉස්සල්ලාම ඔබගේ මාසයේ මේ ග්‍රහ ගෝචරය ඔබේ ලග්නාධිපති රවි ඔබගේ 10වෙනි භාවයේ තැන්පත් වෙලා ඉදි තමයි මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් ඒත් එකම කේතු ග්‍රහය 3 වෙන්නේත්, ශනි 7 වෙන්නේත්, බුධ ගුරු රාහු සංයෝගය 9 වෙන්නේත්, සිකුරු කුජ සංයෝගය 12 වෙන්නේත්. ඉතින් මේ පිහිටීම තුළ මුලින්ම අපි කතා කරමු සිංහ ලග්න හිමියෝගේ රැකිරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ආදායම් මාර්ග ධනය ලැබීම් කියන දේට කොහොම බලපාවිද කියලා. ඉතින් මේ මාසය තුළ තරමක් දුරට දැන් පහුගිය මාසයේ අතරම සිංහ ලග්න හිමියන්ට මේ ලැබීම් තුළ එතරම්ම යහපත් තත්ත්වයක් මේ තිබ්බේ. ලැබුණත් ඒ දේවල් අධික ලෙස වැය වුණා, වියදම් වුණා. ඒ තුළ වියදම් කියන්නේ දැන් ඔබට ඉපීමටත් වඩා වියදම් පැස වැඩි වුණානේ. ඉතින් මේ తත්වය මේ මාසය තුලත් පවතිවිද? ඔබට තියෙන ප්‍රශ්නයක් නේද? නෑ. මෙහෙමයි. මේ මාසය තුල ගිය මාසයේ තරම්ම අපහසුතාවයක් ආර්ථිකමය වශයෙන් එනවා කියලා කියන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් ඔබ දැන් පොඩ්ඩක් තේරුම් ගත්තා මේ වැයපස පාලනය කරගන්න හැටි. අන්න එහෙනම් දැන් ඉඳන් තවත් සැලසුම් කරන්න. උපරිම ආකාරයෙන් වැය පාලනය කරන්න. අනිත් පැත්තෙන් ඔබට මේ වෙලාවේ ලැබීම් තියෙනවා. ඔය එක එක අර වෙනත් ඔය පොඩි පොඩි ආදායම් මාර්ග තුල ඔබට අතර මිදට අර වියදමට අවශ්‍ය වෙන පරිදි මුදලක් ලැබෙන මාසයක් මේක. මේක තුල තරමතුර මේ මාසේ මේ මැද භාගයෙන් පස්සේ ඔබගේ ආදායම් මාර්ග ස්ථාවරත්වය පෙන්නුම් කරන මේක සමහරක් වෙලාවට මෙහෙමයි. මෙච්චර දවසක් ඔබට ස්ථිර රැකියාවක් නොතිබ්බනම් නැත්නම් ඔබේ රැකියාව තුළ ඔබ තරමදුරට ස්ථාවර නැත්නම් ඔබට ස්ථිර පාඩියක් ලැබුණ නැත්නම් ඔන්න මේ මාසෙන් පස්සේ ඔබේ ව්‍යාපාර තුළ තරමක් දුරට ආදායම් මෙතරම් ලැබුණ නැත්නම් මෙන්න මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඔබට ඒ තත්ත්වය ස්ථාවර වෙනවා. ඔබට ඔබගේ ආදායම ගැන යම්කිසි ආකාරයකින් ස්ථිර දෙයක් හිතාගන්න පුළුවන් වෙනවා. දැන් මෙච්චර කාලයක් අද ලැබුණා හෙට ලැබෙයිද? කොයි අනාගතේ මොනවා වෙයිද? ඔය වගේ දෙගිඩියාවෙන් තමයි ඔබ ගත කරේ. දැන් මේ தത്വයට ඔබට ස්ථාවර උත්තරයක් ලැබෙනවා. ඉතින් ඒ තුළ ඔබගේ ආදායම් මාර්ග තර වෙන කාලයක් උදා වෙනවා මේ මාසයේ මැදින් පස්සේ. විශේෂයෙන්ම මේක දීර්ඝ කාලයක් ඔබට පවත්වාගෙන යෑමට හැකියාවකුත් පවතිනවා. හැබැයි ඒත් එක්කම ඔබ උත්සාහ කරන්න ඕන අනිවාර්යයෙන්ම අලුත් අලුත් ක්‍රම මත දැන් ඔබ මෙච්චර කාලයක් කරන් ආපු දෙයට වඩා අලුත් දෙයක් ගැන හිතන්න. එනේ හිතලා දේ තුළ ක්‍රියාත්මක වීමෙන් ඔන්න ඔබට සාර්ථක වීමේ හැකියාවකුත් පෙන්වුම් කරනවා මේ කාල සීමාව තුළ. ඒත් එක්කම ඔබ යම්කිසි ආකාරයක රැකියා ස්ථානය තුළ නැත්නම් ඔබ දැන් ව්‍යාපාරයක් කරනවා නම් හවුල්කාරයන් සමග, සේවක සේවිකාවන් සමග තරමදුරට වෙනදාට වඩා පොඩ්ඩක් කල්පනාවේ යම්කිසි ආකාරයක ඕම් කෙරේ පුංචියට අර සැක කරන්න පවා ඔබ පෙළඹෙනවා. මෙහෙමයි. ඒ සැකය කියන දේ අපි සැකය කියන වචනේ පැත්තකින් තියලා කල්පනාකාරී වෙනවා කියන දේ ගත්තොත් ඒක වඩා හොඳයි. ඔබ මේ වෙලාවේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක හොඳයි. තමන්ගේ සහකාරිය පවා විශ්වාස කරන්නේ නැහැ. ඒක හොඳද නැද්ද කියන එක මම දන්නේ නැහැ. එකිනෙකාගේ තත්ත්වය අනුව වෙනස් වෙනවනේ. නමුත් ඔබ මේ රැකියා කරන ස්ථානය තුල හෝ වේවා මේ යම්කිසි ආකාරයෙන් ව්‍යාපාරික ස්ථානය තුල විශේෂයෙන්ම එහෙම වෙන එක හොඳයි. විශ්වාස කිරීම කියන්නේ ඕනට වඩා උන් අනවශ්‍ය විදිහට සැක කරන්න කියන එක නෙමෙයි. නමුත් කල්පනාකාරී වෙන්න. ඒක වඩා හොඳයි. ඒ ඔබ කල්පනාකාරී වෙනවා. ඒ දේ තුලම ඔබට මෙතෙක් දවසක් ආදායම් මහිමි පාඩු සිදු වූ හේතු රසක් ඔබට අනාවරණය කරගන්න හැකියාව ලැබෙනවා මේ මාසය තුල. ඔබට වංචා සිදු කරා නම් කවුරු හරි. ඒ වංචා කලේ කවුද? කොහොමද ඒ වංචාව කලේ? නැත්තම් ඔබ කාටවත් නොදැනි ඔන්න ඔබේ ව්‍යාපාර තුල අර යම්කිසි හේතු සාධක මත පාඩු සිදු වුණා නම් ඒ පාඩු සිදුනේ කොහෙන්ද කියලා හොයාගන්න හැකියාව ලැබෙනවා. මොකද්ද ඒ වැරදුණු තැන කියලා? අන්න ඔබට වැරදිච්ච තැන් ගැන ඔබට යම්කිසි ආකාරයේ අදහසක් ලැබෙනවා. ඉතින් ඒක නිසා වෙන්න සිංහ ලග්න හිමියන්ට තරමදුරට මේ කාල සීමාව තුළ අර ජීවිතේ හොඳ අත්දැකීම් ලැබෙන කාලයක් මේ මාසයේ විශේෂයෙන්ම. ඉතින් මේ අත්දැකීම් ඔබේ ජීවිතේට හොඳ පන්නරයක් කරගන්න. ආයේ ඒ වැරදි සිද්ධ නොවි ඉදිරියට යන්න වග බලා ගන්න. එතකොට ඔබට දීර්ඝ කාලීනව ඔබගේ රැකියාව හෝ වේවා, ව්‍යාපාර හෝ වේවා ආදායම් මාර්ග ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක යහපත් තත්ත්වයක්. සමහරක් වෙලාවට මේක ඔබට හිතෙන්න පුළුවන් මේ මිනිස්සු දැන් මට මෙහෙම කරලා මාව රවට්ටලා සමහරු නොසැලකිලා නිසා මට පාඩු වෙලා. අර හිතට ටිකක් වේදනාවක් දැනෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාව දැනුණට ඒ දේ තුළ ඔබ පාඩම කියන ගත්තා, ඔබ හරිකනම අඳුනගත්තා. අන්න ඒක තුළ අසුභකාරී දෙයක් කියලා අර හිතර දීමත් එක දැනුණට නෑ ඒකෙන් වෙලා දෙන ඔබට සුභයක්. ඔබට පසු කාලයක් ගිහිල්ලා හැරලා බලද්දී තේරෙයි හොඳ වෙලාවට මම මේ දේවල් දැනගත්තේ. අන්න දැන් මම හරිතනට ආවා. එහෙනම් මෙච්චර දවසක් මට හොයාගන්න බැරුව හිටියේ මොකද්ද මෙතන මට වැරදුනේ කියලා. ඔන්න වැරදි තැන ඔබ හොයාගත්තා. එනං ඒක සුබයි නේද? අන්න එහෙනම් මේ තිත්ත බෙහෙත් වගේ තමයි. බෙහෙත් බොද්දේ තිත්තයි. ඉතින් අපි හිතනවා මේ අපෝ මේ තිත්ත බෙහෙත් බීම එපා ළඟ. නමුත් ඒකෙන් අපිට රෝගවල සුවය ලැබෙනවා. එහෙනම් බෙහෙත් කියන්නේ සුබ දෙයක්, හොඳ දෙයක්. එහෙනම් ඒ වගේ තමයි අර වගේ සමහරක් හිත්‍රිදීම් ඔබේ ජීවිතේ ලොකු වෙනසක් කරાવી. ඔබේ ජීවිතේ හොඳ අත්දැකීමක් දීලා ඔබ හොඳ ශක්තිමත් ස්ථාවර පුද්ගලෙක් බඩපත් කරાવી. ඒත් එක්කම මේ ඔබ අලුත් ව්‍යාපාර ගැන හිත යොමු වෙනවා කියලා මම කියවනේ. මේ යොමු වෙන දේ අර ඔබට එකක් තෝරා ගැනීමේ පුංචි අපහසුතාවයක් නම් තියෙනවා. අනේ ඒක තරම් යහපත් දෙයක් නෙමෙයි. මොකද තෝරා බේරාගෙන කරන දේ කරන්න ඕනේ. නිකන් ආවට ගියාට අනිත් අය කරන්න වාලේ අරයට හරි ගියේ හින්දා මමත් කරනවා කියලා එහෙම කරන්න යන්න එපා. ඔබ හොඳ සොයා බැලීමක්, ඒ ගැන දැනුමක් ලබාගෙන මේ දෙයට අත ගහන්න. ඒත් එක්කම මුදල් වැය කරද්දී හරි ප්‍රවේශම අවශ්‍ය දෙයට පමණක් මුදල් වැය කරන උත්සාහ කරන අනිත් අය මැත්තේ වගකීම් පාරලා ඔබ බලන් ඉන්න එපා. ඔබ මම මුදල් දෙනවනේ ඔයාලා වැඩ කරන්න, ඒ වගේ කියන්න යන්න එපා. මොකද මේ වෙලාවේ පුළුවන් තරම් අර ඔබට කරලා වැය අඩු කරගන්න පුළුවන් නම් දැන් සමහර දේවල් තියෙනවා ඔබට තනියම කරන්න පුළුවන් දේවල්. නමුත් ඔබ ලේසියට ඔය කාටර කීයක් හරි දීලා කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ වෙලාවේ මේ දේවල් කරන්න එපා. ඔබට කරන්න පුළුවන් උපරිම දේ මහන්සියෙන් කරන්න. පුළුවන් තරම් දේවල් අර අපි කියන්නේ වියදම්, අනවශ්‍ය වියදම් කපා හරින්න. මේ කාල සීමාව තුළ මහන්සි වෙන්න. ඒ තුළ ප්‍රතිඵල ඔබට ලැබීමේ හැකියාවක් තදබල ලෙස පෙන්වුම් කරනවා. බිය වෙන්න එපා මේ කාල සීමාව තුළ. සිංහ ලග්න හිමියන්ට ඔබට හිතේ මේ අසුබයි, මනස ටිකක් ව්‍යාකූලයි, මනස පැටලිසාගතයි. මේ තත්ත්වෙන් මේ කාලේ නැච්චර හොඳ නෑ වගේ නෑ. හොඳ නැත්තේ නෑ. හොඳයි. එහෙනම් මනස ස්ථාවර කර ගැනීම තමයි වැදගත්. ඒකට අවශ්‍ය කරන පිළිවෙත් වීඩියෝ අවසානයේ කියලා දෙනවා. ඒවා අහලා ඔබ හැම වෙලේම මනස ශක්තිමත් කරන්න, මනස ධනාත්මක කරන්න. එතකොට ඔය කියන ඍණාත්මක බලපෑම් තුළ, ඔය අපලකාරී තත්ත්වයන් තුළ ඔබ වටන්න බැරි වෙනවා සිංහ ලග්නෙන්නේ. මොකද ඔබ මන් දන්නවා ඔබ අනිත් ලග්න පලාපල ඇහැවුවා නම් ඒවල ගොඩාක් දුරට ඔබට අසුභකාරී දේවල් වලට ඇහෙන්න ඇත්තේ. ඒවා අසුභයි කියලා පේන්න පුළුවන්. නමුත් ඔවුන් කියපු දේවල් වැරදි නැහැ. හැබැයි ඒවා අසුභ නැහැ. ඒවා හැමදේම ඔබේ ජීවිතයේ යහපතකට පෙරලන්න පාඩම් කියා දෙන දැන්. ඒ නිසා ඒ පාඩම ඉගෙන ගන්න උත්සාහ කරන. අසුබ ගැන හිත අයියෝ මෙහෙම වුණානේ කියලා මානසික අදවැටීම නෙමෙයි. හරි. මේ දේ උන් තුල වුණා. හරි. මම මේක ආයේ මේ වැරද්ද ආයේ වෙන්න දෙන්නේ නැහැ. මෙතනින් ඉහර මම වෙනස් විදියට වැඩ කරනවා. අන්න ඒ වගේ දෙයක් කරගන්න. එතකොට ජීවිතේ හැම අසුබම්ම සුබ කරගන්න පුළුවන්. ඔබට බය වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා. හැබැයි ණය ගන්න නම් බය වෙන්න. ණයට බය වෙන්න. අනුන්ගේ මුදල් ඉල්ලලා බැංකුවෙන් ණය ගන්න, පොලියට ගන්න, ඒ වගේ දේවල් වලට ලොකුවට හිත යොමු කරන්න යන්න එපා. මොකද අලුත් ව්‍යාපාර ප්‍රකටන මුදල් අවශ්‍යයි. ණය වෙන්න උත්සාහ කරනවා නෑ. එහෙම කරන්න එපා. හැකි අවම ආයෝජනයත් තුලින් පොඩි තැන ඉඳන් පටන් ගන්න. එතකොට පියරම් පියර ඉදිරියට යද්දී ඔබට අත්දැකීමුත් ලැබිලා ඒ ව්‍යාපාරය තුළ ඔබ ටික ටික සාර්ථක කරන ණය වෙලත් නෑ. කාලෙත් එක්ක ඔබ දිනුනුත් වෙලා තියෙවි. ඒක හොඳට මතක තියාගන්න. ඒත් එක්කම ණය දෙන්නත් යන්න එපා මේ කාලේ සම්බුදල. අතේ මුදල් තියෙනවා. ඔය අතේ අතමාරුවට අනේ මට මේ වෙලාවේ හදිස්සියක් වෙලා තියෙනවා. මට මෙහෙම කරන්න, මට උදව්වක් කරන්න. මෙන්න මේ වගේ කිය හිතවතුන් මුදල් ඉල්ලන්න එනවා. හැබැයි ඉතින් ඔය ඉල්ලන්න එන විදිහට නෙමෙයි දුන්නට පස්සේ ගන්න ගියාම. ඇත්තටම මේ කාලේ මුදල් ණයට දුන්නොත් නම් ඔබට කල්ප කාලාර්ථයකට ඒක ලබා ගන්න හැකියාව නැහැ. කොච්චර හිතවත් විශ්වාසවන්ත කෙනෙක් වුණත් මේ කාලේ සම්බුදල. ඒක නිසා මිනිස්සුන්ට උදව් කරන්න හොඳයි. නමුත් තමන් ළඟ තියෙන දේ නැති කරගෙන දැන් මහා ලෝකෝට සල්ලි තියගෙන ඉන්න කමක් නැහැ. ඒක බලාපොරොත්තු වෙන්නේ නැතුව දීලා නැවත ලැබෙවි කියලා. නමුත් ඔබට අත්‍යවශ්‍ය මුදලක් ඔබ අර දවසින් දෙකෙන් දෙන්න කියලා ඉල්ලන දෙයක් කවදාකවත් ඔබට ලැබෙන්නේ නැහැ මේ කාල සීමාව තුළ නම්. ඒකෙන්ද සිංහ ලග්න හිමියෝ විශේෂයෙන්ම අතමාරුව කරගද්දී නැත්තම් ඔය බැංකු ණය හෝ ඒවා ෆිනෑන්ස් වලට වේවා ඔය ඇපේට අත්සන් කරන්න යන තත්ත්වයන් මේ කාල සීමාව තුළ පුළුවන් තරම් මග හැරලා ඉන්න. නැත්තම් ඇප වෙලා වෙන කෙනෙක් ඉල්ලලා තව කෙනෙකුට දෙන්න යන්න එපා. අන්තිමට අපකාරය වෙච්ච ඔබටයි ගෙවන්න වෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව තුළ පුළුවන් තරම් මේ වගේ දේවල් වලින් මග හැරලා ඉන්න උත්සාහ කරන්න. සමහර තරහ වෙයි සමහරු. හැබැයි ඒ තරහ වීම නෙමෙයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඔබට ඇති වෙන්න තියෙන. ඒ නිසා පුළුවන් තරම් මග හරින්න මේ දේවල්. ඔබ මොකක් හරි ප්‍රශ්නයක් කියලා හිමීට මේ දෙයින් මග හැරලා ඉන්න උත්සාහ කරන්න. මේ දේ පොඩ්ඩක් ඔබට පොඩ උලුප්පලා පෙන්වන්න උත්සාහ කරේ. මේ தත්ත්වය තුළ ඔබට පුංචි පුංචි ධනහානි, නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම, අනුන් නිසා ඔබට ප්‍රශ්න කරදර ඇතිවීම පෙන්නුම් කරනවා. ඒත් එක්කම පොඩක් වේගෙන් රියදාවනය කරනවා නම් පොඩ අපරීක්ෂාකාරීව රියදාම වලදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මේ කාල සීමාව තුළ සිංහ ලග්න හිමියන්ට පුංචි පුංචි අනතුරු කරදර සිදුවීමක් පෙන්නුම් කරන වැඩිය තුවාල වෙන්නේ නැහැ. නමුත් ඔබ නිසා වෙන කෙනෙකුට අනතුරක් වෙලා අන්න ඒ සඳහා නීතිමය ගැටලු වලට සම්බන්ධ වෙන්න, ඒවට දඬුවම් විඳින්න, දඩ ගෙවන්න, වන්දි ගෙවන්න, අන්න ඔය වගේ දේවල් සිද්ධ වෙන නිසා මම කිව්වේ පුළුවන් තරම් මේ මාසේ ඉදිරි කාලයේ විශේෂයෙන්ම මේ මාස දෙක තුන ප්‍රවේශම් වෙන්න මේ මාස දෙක තුන නෙමෙයි තින් සාමාන්‍ය රිය දහවණේ කියන කාරණා තුළදී පුළුවන් තරම් කල්පනාකාරීව හැමදාම පාරේ යන්න මොකද හේතුව ඔබට අරතුලන්න වුණත් වෙන කෙනෙකුට අනතුරක් වෙන්න පුළුවන් ඒක නිසා වෙන කල්පනාකාරී වෙන්න අනිත් පැත්තේ මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ කියලා කතා කරලා සිංහ ලග්නේ මේ ඔබට මේ කාල සීමාව තුළ තරමක් දුරට මේ කාල සීමාවේ අර පෞල් ජීවිතේ පුංචි අවුල් සහගත තත්වයක් පෙන්වුම් කරානේ නමුත් මේ කාල සීමාව තුළ ඔබට තරමක් දුරට ඒ තිබිච්ච ආරවුල් තත්ත්වයන් සමතේකට පත් වෙලා පොඩ්ඩක් අර සටන් විරාම ගියුසුමක් එකක් ගන්න වග බලාගෙන කල නෑ මෙහෙමයි. ඒක මේ සෙල්ලමක් නෙමෙයි පෞල් ජීවිතය කියන්නේ විහිළුවක් නෙමෙයිනේ. නමුත් පුංචි පුංචි ප්‍රශ්න ගැටලු ගොඩකට මුහුණ දුන්නනේ පෞගේ කාල සීමාව තුළ විශේෂයෙන් මේ පෞගේ මාස දෙක තුන අතර කාලේ සීමාව තුළ සිංහ ලග්නේ මියෝ. ඉතින් ඒ තත්ත්වය තුළ ඔන්න පොඩ්ඩක් අර ඈත් වෙලා හිටියන ඔය කට්ටිය හිත් බිඳිලා තරහ වෙලා අමනාප වෙලා හිටියන ඒ தත්ත්වය තරමක් දුරට මැඩ පැවැත්තිලා නැවත අර වැරදි හදාගෙන නැවත එකට ඉමු අපි ජීවිතේ ගත කරමු අපි ආය පරණ විදිහට ඉමු ඔය වගේ පොඩ කතා බහ වෙලා මේ ප්‍රශ්න විසඳලා ඉදිරියට යන්න හැකියාවක් පෙන්වුම් කරන කාල සීමාවක් හැබැයි මේ දෙයට පුංචි බලපෑමක් තියෙනවා මේ කාල සීමාවල සිංහ ලග්න හිමියෝ මේ වෙලාවේ හිත එකතැනක නැහැ තැන්තැන්වල තමා තියෙන අර ඒවා හේතු කොටගෙන ප්‍රශ්න ගැටලු අර මේවා මේ කාල සීමාව තුළ తాවකාලික පැලස්තරයක් විදිහට ඒ දේවල් විසඳුණාත් ඔබ මේ පැත්ත හදාගත්තේ නැත්නම් සිංහ ලග්න හිමියෝ මේක මේ තියෙන අර බැඳීම ස්ථාවර කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔබ මේ වෙලාවේ බුද්ධිමත් විය යුතුමයි. ඔබට පෞල් ජීවිතේ වටිනවා නම් ඔබේ පෞල කියන දේ ඔබ රැකගැනීමට අවශ්‍ය නම් ඔය අනවශ්‍ය බැඳීම් අනවශ්‍ය සම්බන්ධතා තුලින් අයින් වෙන්න වෙනවා මොකද මේ කාල සීමාව තුළ සිංහ ලග්න හිමියන්ට ඔය විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය උපරිමයෙන්ම ලැබෙන එකට දීර්ඝකාලීනව පවතින දෙයක්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ඔබට අත්‍යවශ්‍ය ඔබගේ පවුල නම් අන්න ඒ වගේ දේවල් තුළ ඔබ හිත සිතවිලි පාලනය කරගත යුතුමයි සිංහ ලග්න හිමියෝ විශේෂයෙන්ම මේ මාස කිහිපය තුළ. ඒක ටිකක් ඉදිරියට යන කාලයක් තත්වයක්. ඉතින් ඒ නිසාම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මම කියන හැමදාම මේ දේ හරිද වැරදිද කියන්න මන් දන්නේ ඔබගේ ජීවිතය තුළ සමහර දේවල් තුළ ඒවා සාධාරණ වෙන්න පුළුවන් අසාධාරණ වෙන්නත් පුළුවන් හැබැයි මම කිව්වේ මේ වෙලාවේ ඔබට ඔබගේ පවුල වැදගත් නම් ඔබ මේ දේවල් වලින් බැහැර විය යුතුමයි සිත පාලනය කරගත යුතුමයි සිතවිලි පාලනය කරගත යුතුමයි ප්‍රේමය සහ ආලය කියන දේ ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ තරුණ තරුණියන්ගේ හිත විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ වැඩිපුර ආදරය හොයන කාලයක් ලස්සන දේවල් තුළ S2 වගේම හිතත් නවතින කාලයක්. ඔන්න අලුතෙන් ආදර සම්බන්ධතා ඇති කරගන්න ඔබට හොඳ හැකියාවල් ලැබෙන කාලයක්. ඒ වගේම මේ විවාහයෙන් බලාපොරොත්තු වයස හිටියන ඔන්න හොඳ යෝජනා ලස්සන අය සම්බන්ධ වෙන මේ කාල සීමාවක්. මේ කාල සීමාව තුළ ඔය ආදරය කියන හැඟීම තදර දැනෙනවා. හැබැයි මේක අර එකකට සීමා නොවි දෙක තුනක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒ දේවල් ප්‍රවේශමෙන් පරිස්සමෙන් සහ කල්පනාවෙන් කරන්න මේ කල්පනා කරන ගැන මේ වැරදි කරන්න කෙනෙක් නෙමෙයි ඔබ ජීවිතේ දැන් මේ ආදරය කියන දේ තුළ මම කතා කරන්නේ ඔබගේ ජීවිතයේ ඉදිරියේදී විවාහයක් තුළ ඔබගේ ජීවිතයත් එක්ක ඉදිරියට යන්න බලපාන බැඳීමක් ඇති කරන්න එහෙනම් එතකොට බැඳීම් කීපයක් ඇති කරගෙන නෙමෙයි යහපත් නෙමෙයි හරි කෙනා දැන් තෝරා ගන්න උත්සාහ කරන්න ඒ දේ තුළ අර හිත යන හැම තැනම බැඳෙන්න උත්සාහ කරන්නත් එපා ඒක නැත්තම් ඔබේ ජීවිතයේ ඉදිරි කාලේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද පොඩ්ඩක් මේක සෙල්ලක්කාරකමක් දෙයක් වෙයි නමුත් ඒක ඉදිරියේදී ප්‍රශ්නයක් හදන දෙයක් තියෙන නිසා ඒ වගේම ඔය රාගාත්මික සිතුවිලි මේ කාල සීමාව තුළ හිත තුළ වැඩිපුර එන කාලයක් ඒක නිසා ඒ දේවල් තුළ ඒ දේවල් සොයාගෙන යන්න බලන කාලයක් ඒ දේවල් තුළ සතුට හොයන කාලයක් ඒ නිසා හැමදේම ප්‍රවේශමෙන් සහ කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. බුද්ධිය තුළින් හිතලා කරන දේවල් ඔබට කවදාකවත් වරදක් වෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධිමත්ව කරගෙන බුද්ධිමත් වෙන්න කියන්නේ කපටි වෙන්න නෙමෙයි. මේ දේ හරිද වැරදිද ඔබම තේරුම් ගන්න. මේ දේ තුළ ඔබට ප්‍රශ්නයක් වේවිද ගැටලුවක් වේවිද ඔබගේ නමට කැලලක් වේවිද අන්න එහෙම වෙයි කියලා හිතනවා නේ නොකර ඉන්න. අන්න ඒ දේ මම කිව්ව නැතුව අරයට හොරෙන් ඔන්න මම මොලේ පාවිච්චි කරලා තව කෙනෙක් එක්ක හිටියා. ඔන්න ඒ වගේ දේවල් නෙමෙයි. ඒවා කපටිකම්. ඒවා බුද්ධිය නෙමෙයි. පැහැදිලි ඇති? ඒ වගේම විදේශගත වෙලා ඉන්න මේ ආයේ මේ කාල සීමාව තුළ ඔබ විදේශගත වුණේ මොකද්ද? ඔබේ අරමුණ මොකද්ද කියන කොට අමතක වෙනවා. ඔන්න දැන් ඔබ මෙහි විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්න පුළුවන් එහෙ ගිහිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් විවාහ නොවී ඉන්නත් පුළුවන්. නමුත් ඔන්න එහෙම මේ ඔය ඇසුරුකම් වල පැටලෙන අන්තිමට ඔබට ඔබගේ රාජකාරියකට ඔබගේ රැකියාව මගහැරිලා වෙනත් දේවල් වලට ඇබ්බැහි වෙන්න බලපාන හේතු වෙන. සමහරට ඒක ඇවිල්ලා මේ විරුද්ධ ලිංගිකයන් ආශ්‍රය පමණක් නොව ඔය මත්පැනට විනෝදයට උනටට බර වීම අර අනවශ්‍ය ලෙස විනෝද වෙන්න යන දේවල් වීම. ඒ වගේ දේවල් තුල පවා ඔබට අගතියක් වෙන ඉඩ කඩක් පවතිනවා. ඒක නිසා ඔබ විදේශගත වුණේ ඇයි? ඔබ මෙච්චර දුක් විඳින්නේ ඇයි? ඒ කියන දේ හිතලා කටයුතු කරයි යන්න. ඔබේ අරමුණ මොකද්ද කියලා අරමුණ කිසිසේත්ම අමතක කරන්න යන්න එපා. වැරදි දේවල් වලට පැටලෙන ඉඩ කඩ වැඩි. ඒකයි මම කියන්නේ. ඒ දෙයට පැටලෙන්න එපා. ඔබ බුද්ධියක් තියෙන කෙනෙක්. ඒක නිසා බුද්ධියෙන්ම කටයුතු කරන්න යන්න. ඒ වගේම විදේශගත වෙන්න බලන්න හිටියනම් මේ කාල සීමාව තුළ ටිකක් ඒවට බාධා එල්ල වෙයි. ප්‍රමාදක වෙයි. සමහර ලියකියවිලි අර සකසා ගැනීමේදී වැරදි දේවල් සිදු වෙවි. ලියකියවිලි අඩුපාඩුකම් සිදු වෙවි. ඒ දේවල් හොඳ බුද්ධියෙන් හොඳට හොයලා බලලා දෙපාරක් තුන් පාරක් ඒ දේ බලලා ඒ දේවල් උත්සාහ කරන්න. ඔන්න මේ මාසයෙන් පස්සේ ඔබට හොඳ කාලයක් වෙන නම් මේ කාලය තුළ ඒ සඳහා ඔබ සුසුකන් සපුරා ගන්න උත්සාහ කරන්න. එතකොට මේ ඔබට ලබන මාසේ මැද වගේ වෙද්දි ඔන්න විදේශගත වීමේ හැකියාවක් පෙන්වුම් කරන නිසාවෙන්ම ඔබ සැලකිලිමත් වෙලා කටයුතු කරයි යන්න. ඒ වගේම විදේශගත වෙලා ඉන්න ගමන් ඔන්න නිවසක් ඉදි කරන වාහනයක් කරන නැත්නම් මොකක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබ බලාපොරොත්තු හිටියනම් ඔබ හම්බ කර මුදල් යොදවලා මේ කාලය සීමාව යහපත් හැබැයි මේ සඳහා තෝරා ගන්න අය කියන්නේ ඔබ දැන් පිටරට ඉන්නේ ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්නේ එහෙනම් හොඳ දැනුමක් තියෙන කෙනෙක් එක්කයි පටන් ගන්න සහ අවංක කපටි නොවන කෙනෙක් වෙන්නත් ඕන. ඒක නිසා ඒ කෙනා තෝරාගැනීමේදී ප්‍රවේශම් වෙන්න හොඳට කටයුතු කරා යන්න. ඔබ හැමදේම දැනගෙන මේ දේ ආරම්භ කරන්න. එතකොට ඔබව රවට්ටන්න කාටවත් බැරි වෙයි. නමුත් මේ වෙලාවේ ඒවා මගහරින්නත් එපා. මේ වෙලාවේ අභියෝගය ඔබ බාර අරගෙන ඒ කටයුතු කරා යන්න. මොකද ඔබට ඒ තුල හොඳ ස්ථාවරභාවයක් අත් කරගන්නත් ඕනට වඩා කාලයක් ඔහේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ බිල්ලේ ව්‍යාපාර ඉදිරියට ඔබ අතර අරන් කරන්න පුළුවන් තත්වයක් උදා වෙනවා. එහෙනම් හොඳ විශ්වාසවන්ත කෙනෙක් තුල හොඳ බුද්ධියක් තියෙන කෙනෙක් තුල ඒ දේ ගොඩ නගන්න. බය වෙන්න එපා. අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම පාසල් යන වයසේ දරු දැරියෝ මේ කාල සීමාව තුල ඔබට අතිශයින්ම යහපත්. ඔබට මේ කාල සීමාව තුල ඔබගේ දැනුම ඔබගේ දැනුම පරාසය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ එක විෂයකට ඉලක්ක කරන් කටයුතු කරා නෑ. ඔබ වෙනත් අලුත් විෂයමාලා තාක්ෂණය සම්බන්ධයෙන් විෂය ඒ වගේම මේ අන්තර්ජාලය එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ දේවල් හොයන්න. ඒ දේවල් හදාරන්න. ඒ වගේ දේවල් ඉගෙන ගන්න පෙළඹෙන කාලය. අතිශයින්ම යහපත් දේ. ඒ කරන්න. මොකද මේ ලෝකේ යන්නේ කොතනද? දුවපදේ දැන් හැමදාම දැන් විශේෂයෙන්ම උසස් පෙළ දැන් ඕ ලෙවල් ඉවර දෙහෙටන්ද ඕ ලෙවල් තියෙනවා. ඕ ලෙවල් ඉවර වෙලා සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ හදාරන ඉන්නවනම් ඔබ මේ මම මේ කලා විෂයන් පහත් කළ කතා කිරීමක් නෙමෙයි. නමුත් මේ රට ලෝකේ යන්නේ දැන් කොහටද? තාක්ෂණයේ පැත්තට. එහෙනම් ඉංජිනේරු තාක්ෂණය හෝ වේවා, වෛද්‍ය තාක්ෂණය හෝ වේවා, ඉංජිනේරු ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඔබ පුළුවන් තරම් නැත්තම් තොරතුරු තාක්ෂණය ඔය වගේ තාක්ෂණික විෂයමාලාවල් තෝරා ගන්න උත්සුක වෙන්න. මොකද මේ සිංහ ලග්නයට ඉදිරි කාලය තුළ තාක්ෂණික විෂයන් තුළ ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් ඔය විද්‍යාව විෂය ධාරා, ගණිත විෂය ධාරා, තාක්ෂණ විෂය ධාරා හදාරන්න උත්සාහ කරන්න. කලාව යහපත්. කලාව ජීවිතේ කොටසක් කරගන්න. කලාව තුළ ජීවත් වෙන මිනිස්සු හරි සුන්දරයි. ඉතින් හැබැයි ඔබ තාක්ෂණ ඉගෙන ගත්තා කියලා ඔබගේ තුල තියෙන කලාවට යම්කිසි හානියක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඔබ මේ වෙලාවේ අනාගතය ගැනත් දැකලා දැන් මේ ලෝකේ යන්නේ කොතන පේනවනේ. දැන් පුළුවන් තරම් තාක්ෂණයම තමයි. ඒක නිසාවෙන් ඔබ උත්සාහ කරන්න මේ පැත්ත මේ දැන් මේ ඔබට මං යම්කිසි ඔබගේ දැන් ඕ ලෙවල් ඉවර වෙලා කොහොමද මම ඒ ලෙවල් කරන්නේ කියලා අර හිතන සිතුවිල්ලට මමත් පුංචි පන්නරයක් පමයි ලබා දුන්නේ. පුංචි මගේ අදහසක් දුන්නේ. දෙමාපියොත් එක්කත් කතා කරලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ විදිහට යන්න. මේ ඉදිරියේදී මේ ලෝකේ ලොකු විප්ලවයක් ඇති වෙනවා. ඒක තාක්ෂණික විප්ලවය. ඒ තාක්ෂණ විප්ලවය තුළ ඔබ රජෙක් රජිනක් වෙන්න උත්සාහ කරන්න. ඒ දෙයට ඔබ ඉලක්ක කරගන්න. එතකොට ඔබ ලංකාවේ කොච්චර අර දුෂ්කර පළාතක දුෂ්කර ගමක හිටියත් ඔබ එදාට දිනු. ඉතින් ඔයත් එක්ක උසස් අධ්‍යාපන හදාරන්නටත් කියන්න තියෙන මේ කාල සීමාව තුළ ඔබගේ හිතත් මේ වෙලාවේ විශේෂයෙන්ම ඔය තාක්ෂණික විෂයන් කෙරෙහි යොමු වෙන කාලයක් නිසාවෙන් මේ පැත්තෙන් උපරිම දේ පුළුවන් තරම් තමන්ට ඕනම දෙයක් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන. විශේෂයෙන්ම මෝටර රථ කාර්මික ශාස්ත්‍රය තුළ එහෙම නැත්නම් ඉදිකිරීම් ශාස්ත්‍රය තුන ඉදිකිරීම් ශාස්ත්‍රයේ මේ తాවකාලික කඩාවැටලා තිබ්බට දැන් ඔය පටන් ගත්ත සැනින් මේක මහා පිපිරීමක් සිද්ධ වෙනවා. ඒක නිසා එතකොට මේ අවශ්‍ය කරන අර අය හොයා ගැනීම අපහසුතාවයක් තියෙනවා. ඒ සම්පත් ඒ සම්පතක් ඔබත් වෙන්න උත්සාහ කරන්න. ඒ පැත්තට යන්න උත්සාහ කරන්න. තොරතුරු තාක්ෂණය හැම දේ තුළම උසස් අධ්‍යාපන කටයුතු හදාන්න ගමන් දැන් ඔබ රැකියාව කරන වෙන ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගන්න වෙන ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්. නමුත් අතරේකව හරි ඒ වගේ විෂයකුත් හදාරන්න. සමහරක් වෙලාට ඔබ මේ මේන් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් හදාරපු දේවල් ප්‍රධාන වශයෙන් කරපු දේවල් අභිමව ඔබේ අතිරේකව කරපු දේ ඔබේ ජීවිතේ පෙරලියක් කරන්න පුළුවන්. බණි මොනවාද මේ බයිලා කියන එක ලග්න පලාපල කියන්නේ ඇවිල්ලා මොනවාද මේ මිනිස්සයා කියන්නේ කියලා නෑ. මොකද හේතුව ලග්න පලාපල තුළ ඉදිරියට යෑම පෙන්වුම් කරනවනේ. ඒ ඉදිරියට යන්න ඕන පාරත් අපි මොකද්ද කියලා හොයා ගන්න ඕන. ඉතින් මම හැමදාම හැමදේම හොයනවා. ඒ හොයන දේ හැමදාම ඔබත් එක්ක බෙදා ගන්න උත්සාහ කරනවා. ඒකයි මගේ දැක්ම. ඉතින් මේක නොගැලපෙන අයට කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට එක තැන ඉන්න ඕන නම් අපිට ඒක වෙනස් කරන්න බෑනේ. හැබැයි ඔබ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ දේවල් ඔබට වටිනාකමක් තියෙවි. වල්පල් බයිල නොවේවි. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් මේ මාසය තුළ සිංහ ලග්න හිමියන්ට මේ කාලසීම තුළ මම මුලින්ම කිව්වා වගේ පුංචි පුංචි අනතුරු වීම්, තුවාල වීම් තත්ත්වයන් පෙන්වුම් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔය ප්‍රිය දහවණය සහ අනතුරුදායක තැන්වල වැඩ කටයුතු කරද්දී, උස් ස්ථානවල වැඩ කටයුතු කරද්දී විශේෂයෙන්ම මේ තියුණු ආයුධ සම්බන්ධයෙන් කටයුතු කරද්දී තියුණු ආයුධ සම්බන්ධයෙන් කටයුතු කරන කියනවා කියන්නේ ඔය පාතාලය නෙමෙයි. එහෙම වුණොත් ඔය කුස්සිය වැඩ කරන අපේ බවලත් උදවිය ඔක්කොම පාතාලයද? ආ නෑ. එහෙනම් ඒ වගේ කටයුතුත් තියෙනවනේ. එනේ කටයුතු කරද්දී පොඩක් ආයුධත් එක්ක කටයුතු කරද්දී ආයුධ කියන්නේ තුවක්කු ඒව නෙමේ. ඔය පිහිමන්න ඒවත් එක්ක වැඩ කරද්දී විශේෂයෙන් සැලකීම තැන ඒ වගේම ඔය විදේශගතලා ඉන්න යන්ත්‍ර වලින් වැඩ කරනවා. ටිකක් හරි අවදානම් සහිත දේවල්. හැබැයි මේ කාර්යසේන තුන උඩරිම කල්පනාකාරී වෙන්න. මොකද හේතුව තමන්ගේ අතක් පයක් තමන්ට ගොඩක් වටිනවා. ජීවිතේ එතන. ඒක නිසා පුළුවන් තරම් තමන් ගැන හිතලා කටයුතු කරන අර සේෆ්ටි ෆස්ට් කියන්නේ ඒ වගේ ආරක්ෂාව අංගික කරගෙන ඔබේ ආරක්ෂාව අංගික කරගෙන ඔබගේ ජීවිතාව කරන්න. එතකොට මේ ගැටලුකාරී තත්ත්වයන් ඔය ලේසෙලවීම් තත්ත්වයන් අතපයට හානි වෙන තත්ත්වයන් අඩු වේවි. ඒත් එකම අනිත් පැත්තෙන් ඔබට මේ කාල සීමාව තුළ ස්නායු සම්බන්ධ පුංචි ගැටලුකාරී තත්ත්වයන් මේකට හේතු වෙන කාරණාව මම ඔබට කියන්න. ඔබට අර මං කලින් විච අනතුරක් වෙන්න පුළුවන්. දැන් වෙන අනතුරක් තුළ ඔය තද බල ලෙස හිස වැදීම නැත්තම් හිසට හානියක් වීම ඒ කාල සීමාව තුළ එච්චර ලොකුට නොදැනුණත් පසු කාලීනව අන්න ස්නායු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඔය සුළුවෙන් හිතන්න එපා. පුංචි පුංචි අනතුරු ඒ වගේ හිස සම්බන්ධයෙන් පුංචි අනතුරක් සිද්ධ වුණොත් ඒකට සම්බන්ධ කරන දේවල් පොඩ්ඩක් බලන්න. ඒවල් පරීක්ෂණ කරලා එක්ස්රේ එකක් අරගෙන ස්කෑන් කරලා මොකද හිස කියන තැන තමයි මේ සියලු දේ රඳා පවතින්නේ මනසගේ මොළය තුළ. ඒ නිසා ඔබ පොඩ්ඩක් හිස සම්බන්ධ සැලකීමත් වෙන්න. ඔබ බයික් පදිනවා නම් අනිවාර්යයෙන්ම හෙල්මට් එක අල්ලපු ගෙදරට ගියත් හෙල්මට් එක නම් දාගෙන යන්න මේ කාල සීමාව තුළ. ඒ නිසා උඩරිම තමන්ගේ සෞඛ්‍යය තමන්ගේ ආරක්ෂාව ගැන සැලකීමත් වෙන්න. මේක කරකෝ කියන්නේ ඔබේ ආරක්ෂාව මට වටින හින්දා. ඒක නිසා මට බැනට කමන්නේ මගේ දෙමාපියන්ට බැනට කමන්නේ. නමුත් ඔබ ඔබගේ ආරක්ෂාව සලසා ගන්න. මොකද හේතුව දැන් මේ මම හැමදාම කියනවානේ හැම වෙලේම කියනවානේ මේ ජීවිතය anu දන්වැලක් නෑ. මේ හැමදේම දන්වැලේ පුරු. එතකොට ඔබ රැකියාව ඔබගේ ජීවිකාව එක දන්වැලේ පුරුකක්. පෞල් ජීවිතය එක දන්වැලේ පුරුකක්. එතකොට තවත් බැඳීම් සම්බන්ධතා ඒවා එක පුරුකක්. එතකොට සෞඛ්‍ය තවත් පුරුකක්. ඔය වගේ තියෙනවා. අධ්‍යාපනය ඔය ගොඩාක් දේවල් තියෙනවා. එතකොට මේ පුරුක් මේ දන්වැලේ 20ක් තියෙනවා නම් 20න් 19 හොඳ ශක්තිමත් වෙලා එකක් ශක්තිමත් භාවයෙන් තොර වුණොත් කොච්චර ශක්තිමත් උදන්න ඒ දඟවල ශක්තිමත් නැති පුරුක් ගාවින් කඩලා යනවනේ. අන්න ඒ වගේ තමයි දැන් මේ සෞඛ්‍යයට ගැටලුවක් තියෙනවා. ඔබට ව්‍යාපාරික වශයෙන් ඔබට රැකියාවේ වශයෙන් ඉදිරියට යෑමකුත් තියෙනවා. හැබැයි මේ සෞඛ්‍ය සහ මේ පෞල් ජීවිතේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් තුළ අර දේවල්ට බාධා වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඉස්සලාම කරන්න ඕනේ ඒ ගැටලුකාරී තැන් වලට පිළියම් යොදන එක. ඒක නිසා බුද්ධිමත් වෙලා සෞඛ්‍ය සහ පෞල් ජීවිතේ බැඳීම් කියන කාරණා තුළ ඔබ මේ මාස තුළ ගොඩක් සැලකිලිමත් වෙලා ඒ දේවල් තුළ වෙන්න තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදෙන්න. අන්න එතකොට අනිත් සියලු දේ ඊටම ශක්තිමත් ලෙස ඔබ සාර්ථක වෙයි. සමහරක් කලකට ඔබටම හිතේවි කවුද කිව්වේ මේ මාසය සුබයි කියලා? මාර සුබයිනේ මේ මාසය. අන්න ඒ හිතන තැනටපත් වෙන්න. මට බයින්න අර මිනිස්සයා කිව්වේ මහ බොරුවක් නෑ. මං කියපු දේ වෙන්න තිබ්බා. හැබැයි මම මේ කියපු දේට මග හරවා ගත්තේ නැත්තා. ඒ නිසා මට බැනට කමන්නේ ඔබ ගොඩ යන්න. ඉතින් මේ හැම දෙයකටම බලපාන්නේ මනසන. ඒ දේ සඳහා අපි මේ පිළියම් මොනවාද මේ ජීවිතේ තියෙන මේ අසුබකාරී දේවල් සුබ කරගන්න සුබ දේවල් තවත් සුබ කරගෙන මේ මාසෙ සුබ කරගන්නේ කොහොමද? ඉතින් එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම සිංහ ලග්න හිමියෝ බ්‍රහස්පති දවස්වල ඉරිදා දවස්වල පුළුවන් නම් ඔබගේ ආගම දහම් රටෝ කටයුතු කරන ගම මේ බෝධි පූජාවක් පවත්වන්න පුළුවන් නම් වඩා හොඳයි. මෛත්‍රී භාවනාව නිතර කරන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවස්වල බෝධි පූජා පවත්වද්දී පුළුවන් නම් තැඹිලි තෙල් පහන් 9ක් දැල්ලන්න. එකක් හරි කවන්නේ හැකියාතිර 9ක් දැල්ලලා ඔන්න කහපාට මල් පූජා කරලා ඔබ බෝධිය පැනින් දෝණේ කරදී පිරිසුදු ජලයේ කලයක් අරගෙන අතට පුළුවන් අභිසංවිධාන පිරිතෙන් පිරිත් කරලා කීප වතාවක් ඊට පස්සේ මෛත්‍රී භාවනාවත් එතනින්දම කරලා ඊට පස්සේ බෝධිය දෝණේ කරන්න ඊට පස්සේ නැවත වරක් මෛත්‍රී භාවනාවක් කරලා ප්‍රාර්ථනා කරන සියලු සත්ත්වනි දුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුක මිදෙත්වා කියලා. මෙතනදී කොහෙත්ම ඔබට සතක් වෙන කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. සියලු සත්‍යෝ කියපු තැන ඔබත් එන්න. ඔබේ පවුලයත් එන්න. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න, භාවනාවක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඉරිදා දිනවල ඔබ බෝධි පූජා පවත්වද්දී විශේෂයෙන්ම එදාට ඔබ ඉඳුරු තෙල් පහන් 9ක් දැල්වන්න උත්සාහ කරන්න. හැකිනම් 9ක් දැල්වන්න නැත්නම් එකක් හරි දැල්වලා අර මං කියපු විදිහට බෝධි පූජා කරන්න. මේ බෝධි පූජා කරන හැටි ඔබට විස්තරාත්මක දැනගන්න නම් මට මතක ඇති මම මේ වසරේ ආරම්භයේ මේ 2023 වසර සඳහා වූ ලග්න පලාපල තුළ සිංහ ලග්නමියන්ට මේ බෝධි පූජාවල් කරන විදිහ කියලා තියෙනවා. ඒතර ඒ දින වෙනස් වෙයි. ඒ කියපු දින වලට සාපේක්ෂව. නමුත් මේ දිනයන් වල ඒ පියවරවල ඒ විදිහටම කරන්න. මේ කියපු පිරිත් යොදාගෙන මේ කියපු මල් මේ වගේම මේ තෙල් වර්ග භාවිතා කරන ඒ දේවල් කරලා ඔබ මේ ජීවිතේ ඔබගේ මානසික තත්ත්වය යහපත් කරගන්න. ඒතකොට මේ ගොඩාක් දේවල් ඔබගේ ජීවිතේ සාර්ථකත්වය ගෙන ඒවි. ඒත් එක්කම විශේෂයෙන්ම මේ ආබාධිත වෙච්ච අය අසරණ දරුවන් වෙනුවෙන් ඔබට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. මේවා මේ ලොකුවට මුදල් ඉදන් කරන්නවත් අවශ්‍ය නැහැ. පුළුවන් නම් ආහාර පාන ඒ අධ්‍යාපනයට අවශ්‍ය ඇඟුම් පැළඳුම් නැත්නම් දැන් ආබාධිත අයගේ ඔය සෞඛ්‍ය කටයුතු සඳහා උදව්වක් කරන්න. නැත්නම් ඔබට හැකි දෙයක් කරන්න. අවශ්‍යම ඔය ආබාධිත අය ගොඩ දෙනෙක් ගෙවල් වල තනි වෙලා ඉන්නේ. ඕන් එක ගිහලා විනාඩි 10ක් 15ක් කතා කරගෙන ඉඳලා එන එකත් ලොකු දෙයක්. එහෙම නැත්නම් ඔය ඇයට ඒ තුවාලට බෙහෙත් දාන්න යන්න, තුවාල වලට බෙහෙත් දාන්න යන තියෙනවනේ. එක්කයි යන්න. ඒ බෙහෙත් ගෙනත් දෙන්න, ඖෂධ ගෙනත් දෙන්න. මේ අහිංසක දරුවන්ට අධ්‍යාපනයට උදව් කරන්න. ඔබ දන්න ඔබගේ දැනුම ඔවුන් එක්ක බෙදා ගන්න. ඔවුන්ට පොඩක් පුළුවන් නම් ඒ විෂය කරුණු කියා දෙන්න. මේ පොඩි දේවල් තුල ඔබට මහා ලොකු දෙයක් අත් කරගන්න පුළුවන්. මෙහෙමයි. ඒ දේවල් කරද්දී ඔබ හිතන්න එපා මේ දේවල් වලින් මගේ අපල දුරු වේ වරත් ගිහලා කොඩි වල ගහන්නේ. මේ අහවල් කෙනාගේ අපල දුරු වේවා, වාහනයක් ගන්න ලැබේවා, විභාගයේ සමත් වේවා, ඔය වගේ දේවල් ලියනවනේ. නෑ, එහෙම කරන්න අවශ්‍ය නෑ. ඔබ මේ දේවල් කරන දේ තුල අර ඔහු හෝ අය තනි වෙලා ඉන්න කෙනෙක් යම්කිසි ආකාරයෙන් සතුටක් ලබනවනම්, යම්කිසි ආකාරකින් ඒ හිත තුල ඒ මුවේ හිනාවක් නැගෙනවනම්, ඒ දරුවෙගේ මුවක හිනාවක් නැගෙනවනම්, ඒ දැකලා ඔබට එන සතුට විතරක් ඔබ ප්‍රාර්ථනා කරන්න. වක්‍රාකාරයෙන් ඔබට නොදැනීම අනිත් සියලු දේවල් සිද්ධ වෙවි. බය වෙන්න එපා. මේ ජීවිත අත්දැකීම තුළ කියන්නේ මේ දේවල් තුළ හැමදේම වෙනස් කරගන්න පුළුවන්. බය නැතු යන්න ඔබට පුළුවන්. ඒ වගේම අපි හැමදාම පුරුද්දක් වශයෙන් කරන් ආපු ඒ මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනා, උදෑසන අවදිච්ච ගාම, රාත්‍රී නින්දර පෙර ශ්‍රවණය කරන්න, සජ්ජන කරන්න උත්සාහ කරන්න. මම හැමදාම කියනවා මේක පේවිලා උදේට නැගිටලා අර පහන් දැල්වලා කරන්න ගියොත් මේක කරන්න බෑ. ඔබ නැගිටලා ඇඳේ ඉන්න ගමන්, නින්දර ගිහලා ඇඳේ ඉන්න ගමන් මෙන්න නිවැරදි උච්චාරණ සහිත පිරිත් දේශනාවල ලින්ක් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේත් පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ඔබ ඉයර්ෆෝන් එකක් හරි ගන්න දාන ඔබේ මොබයිල් ෆෝන් එකෙන් හරි කමන්නේ. ඔබ ඒවා උදේ නැගිට ගමන් ඇඳේ ඉඳන් ශ්‍රවණය කරනස ගීතයක් අහනවා වගේ හිතලා හරි ඒ දේවල් කරා යන්න. ඒ තුළ මනසට ඔබට ලැබෙන ධනාත්මක භාවය ඔබට කාලයක් මේ දේවල් කරන් යද්දී දැහැඟේවි. ඒක මම වචනෙන් කියලා තේරුම් ගන්නෑ. ඔබ මාසයක් දා මේ තුළ නොකඩවා කරන් යද්දී ඔබටම හිතාගන්න බැරි ධනාත්මක භාවයක්, සාර්ථකත්වයක් ඔබේ ජීවිතේ ළඟා වේවි. මෙමය ඔදින් කරන් යදී දවසක් මග ඇරෙන්න පුළුවන්, දෙකක් මග ඇරෙන්න පුළුවන්. ඒ මග ඇරුණා කියලා අර මන්ත්‍ර ගුරුකම් වගේ අයියෝ ආයෙ මුලින් ඉඳන් කරනවා මේ දේවල් නැතුව ගියා, ඔක්කොම මේක බාධා. ඒ වගේ හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් මේ තුල නැහැ. ඔබ උඩරිම උත්සාහ කරන මග නාරි කරන්න. හැබැයි මග ඇරුණා කියලා හිතන්න එපා. ඊළඟ දවසේ ඉඳන් කරන් යන්න. මේ කිසිම දෙයක් තුල ඒ වගේ දේවල් වලට, ඒ පුහු දේවල් ගැන ඔබ කොහෙත්ම පසුතැවෙන්න යන්න එපා. අපි නිතරම මේ වියදම් අධිකයි, නිවස තුළ ගැටලුකාර තත්ත්වයන් තියෙනවා, ආඩම්බර හිත් රිදීම් වැඩි, අන්න නිවස තුළ දියුණුවක් නැහැ, මුදල් රැඳෙන්නේ නැහැ, අතරේන හැමදේම නැතින ඔය වගේ දේවල් පසුතැවෙනවා. අපි හිතනවා ඕන ඇස් සහ කටවා හිත කියලා හිතනවා, නැත්නම් කවුරු හරි හුණියම කොඩි වෙනියක් මොකක් හරි කරලා කියලා හිතනවනේ. ওই තත්වෙට ඔය එහෙම දේවල් තිබ්බත් නැතත් නිවස තුළ නිතර යහපත් දේම සිදු වෙන්න, ඔබට ඔබගේ වියදම් හරි සැලසුමක් ඇතුව කරන් යන ඉතිරි කරගන්න පවුලේ සතුට ළඟා කරගන්න තියෙන හොඳම සහ සාර්ථකම ක්‍රමවේදය තමයි නිතර ඔය කවුරු හරි කියයි, සමහර අය කියනවා මේ හදාගත්ත දේවල් දවල්ට පිරිත් අහන්න හොඳ නැහැ, හැම වෙලෙම පිරිත් අහන්න හොඳ නැහැ. ඕවා ඔය මිනිස්සු වෙළඳ කරන උදෙසා හදාගත්ත දේවල්. සමහර කලාට මෙහෙම කිව්වට අමනාප වෙන්න බෑ. සමහර ස්වාමින් වහන්සේලා පවා මේ ප්‍රායෝගික බුදු දහම යම් කිසි ආකාර වෙළඳ කරන ලක් කරන්න ඔය වගේ දේවල් කියනවා නෑ. එහෙම කිසිම ගැටලුකාරී තත්ත්වයක් නෑ. නිවසේ නිතර ඔබ ව්‍යාපාර ස්ථානයේ නිතර ධම්මචක්කම්පවත්තන සූත්‍රය ඇහෙන්න සලස්සන්න පුළුවන් නම් ඔය දේ මෙව ශනික ප්‍රතිඵල නෙමෙයි අර වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ අර ගුරුකම් වගේ. නමුත් මාසයක් දෙකක් මේ දේ කරන් යද්දී පුරුද්දක් වශයෙන් ඔන්න ඇහෙන්න සලසලා තියදී ඔබ ඔබේ කටයුතු කරන් යන්න. හිමින් ඇහෙන්න සලසලා තියන්න. මේ තුල ඔය කියන ඍණාත්මක දේවල් ඔය හුණියම් වේවා ඇස්වා කටවා වේවා ඒවල තියෙන බලපෑම් සියල්ල අහෝසි වෙනවා. මොකද මේක ඉතාමත් ධනාත්මක දෙයක්. අපි දන්නවා ධනයි ඍණය එකතු වෙද්දී ධනාගේ වැඩි නම් ඍණාගේ අඩු නම් පිළිතුර ධන අත්තරයක් ලැබෙන්නේ. වැඩි කිරීම නෙමෙයි මේ කියන්නේ, ಗುಣ කිරීම නෙමෙයි, එකතු කිරීමද. ඉතින් අපි 6 වසර දෙක ඉගෙන ගත්තානේ. අන්න ඒ වගේ තමයි ඔබට තියෙන සියලු දෝෂ තුල තියෙන ඍණාත්මක භාවය අඩු කරලා ඒ දේවල් යටපත් කරගෙන සාර්ථකත්වයක් කරගන්න මේ ධම්මචක්කම්පවත්තන සූත්‍ර නිතර ඔබගේ නිවස තුළ ඇහෙන්න සලස්සන, ඔබගේ ව්‍යාපාර ස්ථාන තුළ ඇහෙන්න සලස්සන්න. ඒ තුළ ඔබ නොසිතූ ආකාර සාර්ථක භාවයක් ඔබගේ නිවස තුලත් ඒ ව්‍යාපාර තුලත් අත්වේවි. ව්‍යාපාර තුළ වෙනදට තිබිච්ච අර ඇල්මැරුණු ගතිය, ලාභ අඩුයි. කොච්චර වෙළඳාම තිබ්බත් ලාභයක් පේන්නේ නැහැ. කිසිම සැලසුමක් අතෝ කටයුතු වෙන්නේ නැහැ. ඔය හැමදේම වෙනස් කරගෙන යම්කිසි ආකාරයෙන් අර ලොකු ආකර්ශණීය භාවයක් ඔබේ ව්‍යාපාරයට අත්වේවි මේ දේ තුළ. ඒ වගේම ඔබ මාසයේ පළවෙනිදා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න. අපි හැමදාම කතා කරනවා උදෑසන අවදි වෙන්න, හිරු උදා වෙන වෙලාවට කලින්. දැන් සාමාන්‍ය සූර්ය උදාව ඔබට හොයාගන්න පුළුවන්. මම හොයාගන්න ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද? සන්රයිස් කියලා ටයිප් කරා, ඔබ ඉන්න රට නගරය ටයිප් කරා, දිනය 1 ජූන් කියලා ටයිප් කරලා සර්ච් කරා. එතකොට ඔන්න ඔබ ඉන්න රටට, ඔබ ඉන්න නගරයට අනුව සූර්ය උදා වෙන වෙලාව එනවා. එතකොට ඔබ ඊට පැයකට කලින් අවදි වෙලා ඉස්සලාම හොඳින් පිරිසුදු වෙන්න. පිරිසුදු වෙලා ඉස්සලාම ඔබගේ ආගම දහමට අනුව ඒ දෙවියන්ට හෝ බුදුන්ට ඒ පහන් දලන කටයුතු කරලා අර මං කියපු පිරිත් ටිකක් ශ්‍රවණය කරලා උච්චාරණය කරලා ඊට පස්සේ ගෙදර ලිප දාල්වන්න. මේ ලිප දර ලිපක් කරනවා නම් වඩා හොඳයි. නැත්නම් ගෑස් ලිපක් විදේශගතලා ඉන්න කිසිම දෙයකට කලබල වෙන්න එපා. ඒ කටයුතු කරන් යන්න. ඉතින් ඊට පස්සේ කිරිබත සකස් කරගන්න. මේ මාසේ පුළුවන් නම් රතු හාලෙන් කිරිබත. රතු හාල් කියන්නේ රතු කැකුළු වෙන්න පුළුවන්, කළු හිණටි වෙන්න පුළුවන්. ඔය තියෙන රතු පාට හාල් අන්න ඒ වලින් කිරිබත සකස් කරගන්න. නැත්තම් සුදු පාට කමක් නැහැ. ඔන්න පොඩියට කිරිබත සකස් කරගෙන ඒක ගෙදර වෙන කෙනෙක් ලවා හරි කරගන්න, කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔබ ඒ කිරිබත අනුභව කරන්න. අනුභව කරලා ඔබ කොලේකුයි පෑනකුයි අරගෙන ඉඳගන්න. අර දැන් සූර්ය උදාට කලින් මේ හැමදේම වෙන්න ඕනේ. ඉතින් ඔබ ඉඳගෙන ලියන්න මේ මාස සඳහා ඔබගේ වියදම් ඇස්තමේන්තුව. ආහාර පාන සඳහා මෙපමණයි, ගමනාගමන මෙපමණයි, සෞඛ්‍යන මෙපමණයි. ඔබට පුළුවන් පෞගේ මාසවල අත්දැකීම් තුල හිතන්න. අන්න ඒ සියල්ල ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා පුංචි හෝ මුදලක් ලියන්න. ඉතිරි කිරීම සඳහා පොඩි හරි ගාණක් ලියන්න. ඊට පස්සේ මේක මේ මම කියන පිළිවෙතට අමතරව තව දෙයක් කරන්න. ඔබට පුළුවන් මේ මාසේ වියදම් ඒ ලියපු වැය ප්‍රමාණය අභිභවා නොයන්න වග බලාගන්න. ඒ කියන්නේ පුංචියට හෝ රුපියල් 500ක් හරි ඒ මාස වේදම අඩු කරගන්න උත්සාහ කරන. ආහාර සඳහා යන මුදල හෝ ඒ කටයුතු වලින් පොඩ පොඩ අඩු කරලා අන්න ඒ ටිකත් එකතු කරලා ඉතිරි කිරීම වල දාන්න පුළුවන්. උපරිම අවම වශයෙන් ඒදී අභිභවා යන්න නොදීවත් පාලනයක් ඇතුව සැලසුමක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. මේ එකක් ඒත් එක්කම ඔන්න දැන් ඔබ ඒක ලියලා ඔබ ඉතිරි ඔබ ලියවුවාම එනවා මේ එකතුව. මේ එකතුව අනිවාර්යයෙන්ම ඔබ මාස වේදම සඳහා හොයන්න ඕනනේ. එහෙනම් මේ සූර්ය උදා වෙන වෙලාව, ඒ බ්‍රහ්ම මුහුර්තයේ දින වෙලාවේ ඔබ ඉර දිසාව බලාගෙන ඉස්සලාම මේ සූර්ය දෙවියන් නමස්කාර කරන්න. මේ සූර්ය දෙවියෝ ලෙස හැඳින්වීම මිත්‍යාවක් නොවන බව මම කලින් කියලා දීලා දෙනවා. මොකද දෙවියෝ කියන වචනය තුළ අපේ භාෂාව තුළ නිර්මාණය වෙලා තින්නේ අපිට අපි යම් කිසි දෙයක් දෙන කෙනාට තමයි දෙවියන් කියලා හඳුන්වන්නේ. ඉතින් සූර්යයා තුළ අපි විද්‍යාව තුළ දන්නවනේ මේ සූර්ය කිරණ තුළ මේ ප්‍රභා සංශ්ලේෂණය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ වගේම තවත් සූර්යයාගෙන් ලැබෙන දේ තුළ අපි සූර්යා දෙවියෙක් ලෙස හැඳින්වීම කිසිම ගැටලු නැහැ. මොකද මේ ලෝකයේ සම්පූර්ණ පැවැත්ම රඳාපවතින්නේ මේ සූර්යා මතනේ. එහෙනම් සූර්ය දෙවියන් නමස්කාර කරලා ඔබ ඊට පස්සේ පුංචි භාවනාවක් කරන්න. මේ මාසය තුල මට ජීවත් වීමට මේ වගේ මුදලක් අවශ්‍යයි. ඉතින් මම කරන සාධාරණ ව්‍යාපාර, සාධාරණ රැකියාව තුල, ආදායම් මාර්ග තුල අනිවාර්යයෙන්ම මේ දේ ඉපිය යුතුමයි. ඉතින් මම මේ දේවල් තුළ මේවා තුළින් මට සුයිප් ටිකට් එකක් ඇදෙන්න. ඒ දේවල් නෙමෙයි හිතන්න ඕනේ. ඔබ හිතන්න මේ කටයුතු සාර්ථක කරගෙන මේ මගේ ඉලක්කය ලැබේවා. ඒවට එන බාධාවල් සමහර සෞඛ්‍ය මේ වශයෙන් ඉන්න පුළුවන්, කාලගුණික වශයෙන් මේ රට තුළ තියෙන තත්ත්වය තුළ මොකක් හෝ දේ තුළින් මේකට බාධාවල් එළන. ඒ බාධාවල් මට දුරු වේවා. කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මට පමණක් නොව මේ ලෝකේ ජීවත් වෙන පුංචිම ඇසර නොපෙනෙන ජීවයන් ඉඳලා විශාලම සත්ත්වයන්ක අහිංසක සත්ත්වයන් ඉඳලා නපුරු සත්ත්වය දක්වා මේ ජීවිතයේ උදෙසා මේ මාසය තුළ ක්‍රියාවක් අරගලයක් කරනවා. ඉතින් එහෙනම් යහපත් දේ තුළින් ඒ සැමට ඒ අවශ්‍යතාව සපුරා ගැනීම ලැබේවා. කිසිවෙක් කුසගින්නේ නොසිටේවා. සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ වැඩ කටයුතු මාසය ආරම්භ කරන්න. මේ තුල ඔබ කරන් යන කාලයක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ප්‍රබල වෙනසක් ඔබට අත්දකින්න පුළුවන් වේවි. පහුගිය කාලේ වසර ගානක් තිස්සේ කියලා කරපු අය ජීවිතේ සාර්ථක කරගත්ත හැටි ගිහින් බලන්න පහුගිය වීඩියෝ වල ඔවුන් අත්දැකීම් බෙදාගෙන නැති. මමත් මගේ ජීවිතේ අත්දැකීම් තුලයි මේ දේවල් කියන්නේ. මේවා මේ කිසිම දෙයක් අපම්බ්‍රංශවත් ඔය গুপ্তකාරී දේවල් නෙමෙයි. මේ හැම දේ තුලම තියෙන්නේ मानस धनात्मक किरीम दुला सियाला सार्थक कर गनी मेरे सा बाय वेंडे पा ओब मे दे करन ओबरा जयग्रहणीय नियत वशेम लबेनवा दवसे पुंचि वेला वक्करि वेन करगन भावना वक्करन उत्साह करन मनस हम वेलेम स्थावर भावेन एकलस तिया गन उत्साह करन ए तुल मे देवल ගොඩක් වෙනස් කර ගන්න පුළුවන්. කිතුණු කතෝලිකය විශේෂයෙන්ම මම කියන විදිහට ඔබ දිනපතා හැකිනම් අවම වශයෙන් බදාදා සෙන්සෝ දවස්වලවත් जपमाले उच्चारण करने निवस तो बृहस्पति दवसल रात्रि 11-12 अतर निराहार वेला पुलवन्न एक्वारू शीले रेकला शुद्धोपयागत करन्न ए तुल ओबट सार्थक्यम හැකියාව දෙනවා. විශේෂයෙන්ම අන්තොනි මුරින්ද්‍රයාට නුවාන පවත්තන බාරහාර වෙන්න ඒ තුල ඔබට මේ තියෙන තත්ත්වය වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. මේ දෙවියෝ කියන මිත්‍යාව දෙවියන් කියන මිත්‍යාවද්ද කියන එක සමහරු කියනවා. නෑ දෙවියෝ මිත්‍යාවක් වෙන්නේ අපි ඒ තුල ඇදහිල්ලෙන් මහා ලොකු අර හැමදේම දෙවියොත් අර මැජික් වගේ දෙයි කියන දේ තුල නෑ. දෙවියෝ තුල අපේ ජීවිතේට යහපත ළඟා කරගන්න ඕන නම් ඔබ දෙවියෝ කියන්නේ ඔබගේ හිතවතෙක් ලෙස හිතන්න. ඔබට කවුරුන්ද දෙවියෝ ඉන්නවා කියලා හිතීම තුල ඔබට යම්කිසි ආකාරයෙන් මනස ශක්තිමත් වෙනවා. එතකොට සමහරක් වෙලාවට අපි අර දැන් අසාර්ථකම වෙලා ඉන්න වෙලාවක දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියලා සිතවිල්ල තුල යද්දී අර ඇදවැටීම් අඩු වෙනවා. ඒ තුල අපි කරන කියන දේවල් සාර්ථක වෙන්න වෙයිට් එකට දෙන කවුරුත් නැහැ කියලා හිතනට වඩා අපි අඳුරේ දන්නේ නැති පළාතක ඉර යද්දී ඔබගේ හිත මිතුරෙක් ඔබ ළඟ ඉන්නවනම් ඔබට දැනෙන බය අඩුයි. යම්කිසි ආකාරයකින් අර ඔබ තනියම එතන ගියොත් ඔබ ගොඩාක් බයෙන් ගිහිල්ලා අනතුරකට ලක් වීම පාව ඉඩ තියෙනවා. දෙවියෝ කියන්නේත් එකයි. ජීවිතයේ අසාර්ථක තැන් වල දෙවියෝ බත් එක ඉන්නවා කියන හැඟීම තුළ ඔබට ශක්තියක් වෙනවා ජීවිතේට මුහුණ දෙන්න. අන්න ඕකයි දෙවියෝ තුන කියන සංකල්පය තුළ අපිට බැහැර කරන්න බැරි කාරණා. මොකද අපිට පේන දකින්නද අපිට ඇහෙන දේ පමණ නෙමෙයි ඇත්ත. අපේ ජීවිතය තුළ අපිට විද්‍යාව ඉගෙන ගන්නවා අපිට ඇහෙන්නේ හර්ට්ස් 27000 අතර පමණයි කියලා. එහෙනම් ඊට පල්ලෙන් තියෙන ඒවා අපිට ඇහෙන්නේ නැහැ. ඊට උඩින් තියෙනවා අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි ඒ දේවල් බොරු නෙමෙයිනේ. අන්න ඒ වගේ තමයි දෙවියෝ කියන සංකල්පයත් අපිට බැහැර කිරීමේ හැකියාවක් නැහැ. විද්‍යාවටවත් ඒක හැකියාවක් නැහැ. ඒක නිසා මම කිව්වේ ඇදහිල්ල නෙමෙයි අර ඒ තුළ අදිෂ්ඨානයක් කරගන්න. ඔබේ ජීවිතය ළඟා කරගන්න. ඒ තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මාස එක දවසක දිව ආහාර වේල පුළුවන් निराහාරව ඉඳලා ඒක අසරණ කෙනෙක් වෙනුවෙන් දෙන්න. යම්කිසි ආකාරයෙන් කන්න නැති කෙනෙක් වෙනුවෙන් දෙන්න. ඒ තුල ඔබට ඒ බඩගින්න වේදනාව දැනෙනවා ඒ දවස්. ඒ වතුර විතරයිනේ බොන්නේ. උදේ 10 ඉඳලා හවස 5 වෙනකන් ඔබ निराහාරව ඉන්නවා. වතුර වීලා ඉන්නවා. ඒකේ වේදනාව දැනෙනවා. ඒ තුල ඔබ වෙන කෙනෙක්ගේ බඩගින්න ඔය නිතර ඒ වේදනාව විඳින කෙනෙක්ගේ බඩගින්න නිවනවා. ඒ ඔබේ ආහාර වේලෙන්. මේක මහා පුණ්‍ය කර්මයක්. සමහර කලාට මේ ඔබ මේ අර කැම්පස් 100ක් 200ක් දීලා ලැබෙන දෙයටත් වඩා මහඟු දෙයක්. ඒ දේවල් බලාපොරොත්තු වෙන ඔබ කරන්නේ. නමුත් මේවට කියන්නේ මර්ධන ක්‍රියා කියලා. Tamanට රිද්දා ගැනීම තුළ වෙන කෙනෙක්ගේ රිදුම නිවනවා. මේක ඔබට හිතා ගන්න බැරි දෙයක්. ඔබ කරලා බලන්න. මේ තුළ ඔබට අතිශයින් සාර්ථක වෙන්න පුළුවන්. මොකද ඔබගේ අකුසල් යටපත් වෙලා කුසල් එලියට ගන්න පුළුවන් දෙයක්. උත්සාහ කරන්න. කෙනෙක් හොයාගන්න බැරි නම් මේ බඩගින්න ඉන්න කෙනෙක් අර අහිංසක සතෙකුට පාරේ ඉන්න කන්න නැති සතෙකුට හරි ඔබගේ වේල දීලා ඔබ निराහාරව ඉන්න. ප්‍රතිඵලව බත් විඳින්න අත්දැකීමෙන් අත්විඳින්න. අපිත් මේ අත්දැකීමෙන් කියන දෙයක්. ඉතින් ඔන්න ඔය කාරණා තුළ ඔබගේ ජීවිතය මේ මාසය තුළ ලොකු වෙනසක් කරලා ඔය කියන තියනවා කියන අපලකාරී තත්ත්වෙ මෙදිලා හැමදේම සාර්ථක කරගන්න පුළුවන්. මේ කියපු අපලකාර දේවල් කියන්නේ අසුබ දේවල් සියල්ල සුබ කරගෙන ඒ දේවල් බොරු කරන්න පුළුවන් නම් ඔබ ජයග්‍රාහකෙක්. ඔබට හැකියාව තියෙනවා. කොහෙත්ම ඔබ වැටෙන්න එපා. ඔබට පුළුවන්. මේ කියන දේවල් හරියට අහලා කරන්න ඔබට සාර්ථක වෙන්න ප්‍රබල හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් ඔබට में उदा नव मास्यात इदिरि कालयात यहपति यहपत उदावेन सियलू दे सार्थक वेन निरोगी भावय ඇති වෙන සුබම සුබ කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සැම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි